සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මම ආරංගෙන අලුත්ම වීඩියෝ එකට. අද ඔයාලට මම මේ වීඩියෝ එකකින් වින් කරන්න පුළුවන් ගේම් 16ක් ගැන කියලා දෙනවා. ඔයාලා මේ ගේම් දවසට එකපාරක් දෙපාරක් සෙල්ලම් කරන්න. එකපාරකට ඔට්ටු 10ක් විතර දාන්න උපරිම. ඔයා මේ ගේම් එක සෙල්ලම් කරගෙන යනකොට ඔයා දැම්මට වැඩිය වින් එකක් වැඩිපුර හම්බ වුණොත් ඒ ගේම් එක නතර කරලා අනිත් ගේම් එකට ඔයා යන්න. එහෙමනම් අපි බලමු කොහොමද ගේම් එකට යන්නේ කියලා. ඔයාලා මුලින්ම මෙනු කියන එක ටච් කරන්න. ඊට පස්සේ 1x ගේම් කියන එක තෝරාගන්න. 1x ගේම් තෝරාගත්තට පස්සේ මේකේ තමයි මේ ගේම් ටික තියෙන්නේ. ඔයාලට මම මේ ගේම් එක එකින් එක පෙන්වන්නම් කොහොමද සෙල්ලම් කරන්නේ කියලා. මම මේ දාලා තියෙන හැම ගේම් එකක්ම ටෙස්ටින් කරලා තමයි මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ. ඔයාලා මේ ගේම් සෙල්ලම් කරගෙන යනකොට උපරිම අවස්ථා 10ක් විතරක් ඔට්ටු දාන්න. මම මේ කියලා දෙන ගේම් වලට ඔට්ටු දාන්න ඕනි විදිහ ගේම් එකකින් ගේම් එකට වෙනස් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. නැතිනම් ඔයාට ඒක පැහැදිලි වෙන එකක් නැහැ. ඔයා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට දවසට ගාණක් වින් කරගන්න පුළුවන් අනිවාර්යෙන්. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම අපේ group තියන ඒවටත් join වෙන්න. එහෙමනම් අපි පළවෙනියටම වින් කරන්න පුළුවන් game එක ගැන කතා කරමු. මේ මම රවුම් කරලා පෙන්නන ගේම් එක තමයි පළවෙනි ගේම් එක. මේ ගේම් එකෙන් අපට වින් එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම. මේක සෙල්ලම් කරන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. අපි මේ ගේම් එකට ඔට්ටු දාන්න ඕන 103යි 203යි 303යි. එහෙම ඔට්ටු දාගෙන යනකොට ඔයාට ලාභයක් එනකොට මේ ගේම් එක නතර කරන්න. වින් දෙනවා කියලා එක දිගට සෙල්ලම් කරන්න එපා. එහෙමනොත් ඔයා ලොස් වෙනවා අනිවාර්යයෙන්ම. අපි එහෙමනම් දෙවෙනි ගේම් එක ගැන කතා කරමු. මේ රවුම් කරලා තියෙන ගේම් එක තමයි දෙවෙනි ගේම් එක. මම මේ ගේම් එක ගැන වීඩියෝ එකක් කරලා තිබ්බා කලින්. සමහර විට ඔයා බලලා ඉන්න පුළුවන් බලලා නැති වෙන්නත් පුළුවන්. මම ඔයාට මේ ගේම් එක සෙල්ලම් කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔයා මේ ගේම් එකේ එක පැත්තක් අල්ලගෙන යන්න. එහෙම ඔට්ටු 4-5ක් දානකොට ඔයාට අනිවාර්යෙන් ඔට්ටුව හම්බ වෙනවා. එහෙම හම්බ වුණාට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා. ඔයා මේකේ ඔට්ටු දාන්න ඕන 102යි 201යි 401යි 801යි. ඔයා මේ ඔට්ටු දාගෙන යනකොට ඔයාට අනිවාර්යෙන් වින් එක හම්බ වෙයි. එහෙම වින් එක හම්බ වුණාට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න එපා. දවසක් කරලා සෙල්ලම් කරන්න. අපි එහෙමනම් තුන්වෙනි ගේම් එක ගැන කතා කරමු. මේ රවුම් කරලා තියෙන එක තමයි තුන්වෙනි ගේම් එක මම ඔයාලට කියලා දෙන්න යන. මේ ගේම් එක දිගට සෙල්ලම් කරන්නපා. දවසට එකපාරක් සෙල්ලම් කරන්න. ඔයා වින් එකක් හම්බ වුණාට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා. ඔයාට මේකේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔයා සල්ලි දාලා ඉවර වෙලා මේ පෙන්නන ඊතල ටච් කරලා උඩට යන්න තියෙන්නේ. මේකේ කාපු ඇපල් තියෙනවා, කාපු නැති ඇපල් තියෙනවා. අපි මේකේ හොඳ ඇපල් තියෙයි කියලා හිතන තැන තමයි ටච් කරන්නේ. උපරිම මේකේ අවස්ථා 2-3ක් උඩට යන්න, ඊට වැඩිය උඩට යන්න එපා. ඔයා මේකේ ලොස් 1-2ක් ගියොත් අනිවාර්යෙන් ගාන පොඩ්ඩක් වැඩි කරලා දාලා 1ක් උඩට යන්න. ඊට පස්සේ වින් එක ගන්න. මේක ඒ විදියට සෙල්ලම් කරගෙන යන්න. ඔයාලට මේකෙන් ලාභයක් ගන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟ ගේම් එක ගැන කතා කරමු. මේ රවුම් කරලා තියෙන ගේම් එක තමයි ඊළඟ ගේම් එක. ඔයාලා මේක සෙල්ලම් කරනකොට 2 බෝල් කියන එක දාගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන ගාන ටයිප් කරලා ඉවරලා ස්ටේක් කියන එක දෙන්න විතරයි. ඊට පස්සේ ඔයාට බෝලේ තියෙන ග්ලාස් එක තෝරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට වින් එක හම්බ වෙනවා. මම ඔයාලට එකක් සෙල්ලම් කරලා පෙන්නන්නම්. ඔයාලා ඒක බලාගෙන ඉන්න. අපි 2 බෝල් තේරුවට පස්සේ මේ ග්ලාස් තුනෙන් දෙකක බෝල් දෙක තියෙනවා. අපිට තියෙන්නේ ඒක ටච් කරන්න විතරයි. මේ ගේම් එක සෙල්ලම් කරනවා නම් වින් එකක් ගන්න පුළුවන් රුපියල් 100, 300, 900 වගේ ඔට්ටු දාන්න. එහෙම ඔට්ටු දාගෙන යනකොට ඔයාට මේක අනිවාර්යෙන් හම්බ වෙනවා. අපිට මේ ගේම් එකේ වින් එක ගන්න ලේසි. අපි බලමු එහෙනම් අනිත් ගේම් එක ගැන. මේ රවුම් කරලා තියෙන ගේම් එක තමයි අනිත් ගේම් එක. මේ ගේම් එක ගොඩාක් අය සෙල්ලම් කරනවා මම දැකලා තියෙනවා. මට නම් මේ ගේම් එකෙන් උපරිම වැටුනේ 25 කියන ඉලක්කම විතරයි. ඔයා මේක සෙල්ලම් කරගෙන යනවා නම් රුපියල් 100 ගානේ දාගෙන යන්න. සල්ලි වැඩි කරන්න යන්න එපා. ඔයා දානට වැඩිය ගාණක් ආවට පස්සේ අනිවාර්යෙන් නතර කරන්න. එහෙමනම් අපි අනිත් ගේම් එක ගැන කතා කරමු. මේ ගේම් එකේ වෙන්නේ උඩ තියෙන කොටුවේ පළතුරු යට තියෙන කොටුවේ පළතුරු වලට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ උඩ ඇපල් තිබ්බොත් යට තුනෙන් එක හරි ඇපල් තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට වින් එක හම්බ වෙන්නේ. ඒ වින් එක හම්බ වෙන ආකාරය තමයි මේ යට කොටුවේ පෙන්ලා තියෙන්නේ. අවස්ථා 4-5ක් ගහලා වින් එක ආවෙ නැත්තම් මේව නතර කරන්න එක දිගට සෙල්ලම් කරගෙන යන්න එපා. අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා. මේ ගේම් එක ගැන වීඩියෝ එකක් මම කලින් දාලා තියෙනවා. එහෙම බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. මේකේ සල්ලි දාන්න ඕන ආකාරයත් මම ඒ වීඩියෝ එක කරලා තියෙනවා. මේක ඒ විදියට සෙල්ලම් කරගෙන යන්න. අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා.
මේ ගේම් එකේ වින් එක ගන්න පොඩ්ඩක් ලේසි අපට එක දිගට සෙල්ලම් කරන්න එපා මේ ගේම් වැඩි උඩට යන්න එපා උපරිම අවස්ථා දෙකක් වගේ උඩට යන්න එහෙම යනකොට අපට ලාභයක් එනවා ඒ ලාභය හම්බ වුණාම ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා මම ඔයාලට එකක් සෙල්ලම් කරලා පෙන්නන්නම් කොහොමද සෙල්ලම් කරන්නේ කියලා අපිට මේ ගේම් එක කරන්න තියෙන්නේ එකින් එක උඩට යන්න මම එක අවස්ථාවක් දැම්ම ඒක ලොස් වුණා උපරිම අවස්ථා දෙකක් වගේ උඩට යන්න ඊට වැඩි උඩට යන්න එපා එහෙම ගියොත් ලොස් වෙනවා වැඩි මම දැන් එකක් උඩට ගියා ඔන්න මම අවස්ථා දෙකක් උඩට ගියා මට රුපියල් 217ක් ආවා අර ලොස් ස්විච් එකත් කවර් වුණා ඒ විදිහට සෙල්ලම් කරගෙන යන්න ඔයාලත් අපි බලමු ඊළඟ ගේම් එක මොකක්ද කියලා මම මේ වීඩියෝ එක ගැන කලින් වීඩියෝ එකක් කළා ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිලා මේ වීඩියෝ එකක් බලන්න ඒකේ මේ ගේම් එක ගැන හොඳට විස්තර කරලා තියෙනවා මේ ගේම් එකෙන් ගොඩාක් අය වින් කළා ඒක නිසා මේක හරියට බලලා සෙල්ලම් කරන්න දන්නේ නැතුව සෙල්ලම් කරන්න යන්න එපා එහෙමුණු ලොස් වෙනවා අපි බලමු ඊළඟ ගේම් එක මොකක්ද කියලා මේ ගේම් එකත් වින් කරන්න ලේසි අපිට තියෙන්නේ උඩට යන්න ටිකින් ටික වැඩිපුර උඩට යන්න එපා අවස්ථා දෙකක් උපරිම උඩට යන්න එහෙම යනවා නම් අවදානම වැඩි ඒක නිසා අනිවාර්යෙන් අවස්ථා දෙකක් විතර උඩට යන්න මම ඔයාලට එකක් සෙල්ලම් කරලා පෙන්නන්නම් එක අවස්ථාවක් ගියාම අපි රුපියල් 100ක් දැම්ම රුපියල් 23ක ලාභයක් හම්බ වෙනවා ඔය විදියට සෙල්ලම් කරගෙන යන්න අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා මේ ගේම් එකත් වින් කරන්න පුළුවන් ගේම් එකක් අපි බලමු කොහොමද මේක සෙල්ලම් කරන්නේ කියලා ඔයාලට මේ ගේම් එක සෙල්ලම් කරගෙන යනකොට හරියටම තේරෙනවා කොහොමද සෙල්ලම් කරන්නේ කියලා අපිට මේක වින් කරන්න ලේසි මේ උඩ තියෙන කෑම જાති මේ යට තියෙන කප්පල තමයි තියෙන්නේ අපිට තියෙන්නේ කප් එක ටච් කරන්න විතරයි එහෙම ටච් කරාම මේ කෑම જાති හම්බ වුණොත් අපි වින් කරනවා එහෙම නැති වුණොත් අපි වින් කරන්නේ නැහැ මම ටච් කරපු පළවෙනි එකම වින් කරා අපිට ඕනේ නම් මේක එක දිගට ටච් කරගෙන යන්න පුළුවන් එහෙම වුණාම ලාභය වැඩි වෙනවා අපිට ඕනේ නම් මේක වින් එක ගන්න පුළුවන් ඔය විදියට ඔයාලා සෙල්ලම් කරගෙන යන්න මේක සෙල්ලම් කරනකොට ඔයාලට හරියටම තේරෙනවා කොහොමද සෙල්ලම් කරන්නේ කියලා එහෙමනම් අපි අනිත් ගේම් එක මොකක්ද කියලා බලමු ඔයාලා ගේම් එකට ගිහිල්ලා පොඩ්ඩක් මේ විදියට පල්ලෙහාට එන්න මෙහෙම පල්ලෙහාට යනකොට මේ විදියට ගේම් එකක් තියෙනවා මේ රවුම් කරලා තියෙන ගේම් එක තමයි මම මේ කියන ගේම් එක මේකත් වින් කරන්න ගොඩක් ලේසි අපිට මේක කරන්න තියෙන්නේ අපට අවශ්‍ය මුදල දාලා ඉවරලා මේක ස්ටේක් කියන එක ටච් කරන්න විතරයි මම ඔයාලට පෙන්වන්න ඒකේ දිනුම් අවස්ථා හම්බ වෙන විදිහ අපි මේ ගේම් එක සෙල්ලම් කරගෙන යනකොට මේ අවස්ථා වැටුනොත් අපට හම්බ වෙන ඔඩ් එක තමයි මේ පෙන්වන්නේ බය නැතුව මේක සෙල්ලම් කරන්න මේක අවස්ථා 6 7ක් සෙල්ලම් කරන්න එතකොට කොහොමවත් වින් එක හම්බ වෙනවා වින් එක හම්බ වුණාට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා ඔය විදිහට තමයි ඔක සෙල්ලම් කරන්න තියෙන්නේ අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා අපිට මේ ගේම් එකෙත් වින් එක ගන්න ලේසි මේක දෙකේ ගුණාකාර තමයි සල්ලි දාන්න ඕනේ ඒ කියන්නේ 100 200 400 800 1600 3200 වගේ දාන්න ඕනේ මේකේ අපට හම්බ වෙන්නේ උපරිම දෙකේ ගුණාකාර තමයි හම්බ වෙන්නේ ඒක නිසා අපි මේ විදිහට සෙල්ලම් කරගෙන යන්න ඕනේ මම ඔයාලට එකක් වින් කරලා පෙන්නුවා ඔය විදිහට සෙල්ලම් කරගෙන යන්න මේවා සෙල්ලම් කරන්න බය වෙන්න එපා ඔයාලා මේ ගේම් එක දිගට සෙල්ලම් කරන්න යන්න එපා අවස්ථා 6 7ක් වගේ සෙල්ලම් කරන්න එහෙම වින් එකක් ආවේ නැත්නම් මන් දාලා තියෙන අනිත් ගේම් සෙල්ලම් කරලා කොහොම හරි වින් එකක් ගන්න අපිට මේ ගේම් එකේ කොටු තැනින් තැන වින් තියෙනවා ඔයා එක වින් එකක් ගත්තට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා ඔයා මේ ගේම් එකෙන් අයින් වෙලා අනිත් ගේම් එක සෙල්ලම් කරන්න එහෙම වුණාම ඔයා ලොස් වෙන්නේ නැහැ අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා මම මේ ගේම් එක පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා මේ channel එකේ ඔයා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න මම මේ ගේම් එක පිළිබඳව වැඩිදුර විස්තර කතා කරන්නේ නැහැ ඔයාලා ඒ වීඩියෝ එක බලලා ඉවරලා ඒ විදිහට සෙල්ලම් කරන්න මේකෙම උනුත් වින් එක ගන්න ගොඩාක් ලේසි මම මේ දාලා තියෙන එක ගේම් එකක්වත් එක දිගට සෙල්ලම් කරන්න එපා දවසට එක සැරයක් වගේ සෙල්ලම් කරන්න ඔයා වින් එක ගත්තට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා දවසක් කරලා සෙල්ලම් කරන්න එහෙම එක දිගට සෙල්ලම් කරන්න ගියොත් ඔයා ලොස් වෙනවා අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා මේ ගේම් එකත් වින් කරන්න ගොඩක් ලේසි මේකේ මුදල් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගෙන යන්න ඕන එහෙම වුණාම තමයි අපට ලාභයක් හම්බ වෙන්නේ මම ඔයාට පෙන්නන්නම් මේකේ වින් හම්බ වෙන ආකාරය කොහොමද වින් හම්බ වෙන්නේ කියලා අපිට පෙන්නන කොටු තුනේ මේ විදිහට හම්බ වුණොත් අපි වින් කරනවා මේ විදිහ අවස්ථා ගොඩක් එනවා ඒක නිසා බය නැතුව සෙල්ලම් කරන්න එක දිගට සෙල්ලම් කරන්න යන්න එපා අවස්ථා 6 7ක් සෙල්ලම් කරලා වින් එක ආය නැත්නම් නතර කරන්න අපිට මේ ගේම් දවසට එකපාරක් දෙපාරක් සෙල්ලම් කරනවනේ වින් දෙනා වැඩි එක දිගට සෙල්ලම් කරන්න ගියොත් මෙයාලා වින් දෙන්නේ නැහැ ලොස් කරනවා ඒක නිසා දවසට එකපාරක් සෙල්ලම් කරන්න අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියලා මේ ගේම් එකත් ගොඩාක් ලේසි වින් කරන්න ගොඩාක් අය මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නේ නැහැ මේකේ මුලදී ලොස් කරන වැඩි ඊට පස්සේ අපට වින් එක දෙනවා මේක සෙල්ලම් කරන්න ඕනේ මුලදී රුපියල් 100ව 4ක් විතර දාලා ආයෙ 200ක් දාලා ආයෙ 300 400 එහෙම වැඩි කරගෙන යන්න ඕනේ එතකොට තමයි අපට වින් එක හම්බ වෙන්නේ අපිට මේ සෙටින්ස් කියන ලකුණේ මේකේ පුළුවන් අපිට මේක වේගය වෙනස් කරගන්න පුළුවන් මේකේ හයි කියන එක දාලා මේ 16 කියන එක ටච් කරන්න ඊට පස්සේ මුදල් ප්‍රමාණය දාලා සෙල්ලම් කරගෙන යන්න තියෙන්නේ
මේකෙත් වින් එක හම්බ වෙනවා. වින් එකක් හම්බ වුණාට පස්සේ ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා. ඔය විදියට තමයි සෙල්ලම් කරගෙන යන්න තියෙන්නේ. ඔයා මේ ගේම් ඔක්කොම දවසට එකපාරක් සෙල්ලම් කරන්න. එක ගේම් එකක් ලොස් වුණා කියලා ඒ ගේම් එකම සෙල්ලම් කරන්න යන්න එපා. අනිත් ගේම් වලින් ඔයාට පුළුවන් ඒ ලොස් ස්විච් එකත් කවර් කරලා ලාභයක් අල්ලගන්න.